දිවිතුරා කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ video එකෙන් කතා කරන්න ඉදිරියට අගස්ති පුදුම කරවමින් ඊෂ කියන දෙයක් සම්බන්ධවයි. ඉතින් video එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ video එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් වේවි මම අරන් එන වීඩියෝ ඉක්මනින්ම දැනගන්න. ඉතින් ඔයා දන්නවා මේ වෙනකොටත් ඒ තමයි අගස්ති වින්ඩිත් එක්ක ජීවිතයක් ගත කරන ගමන් තමයි ඉන්නේ. හැබැයි වින්ඩිව කොයි අවස්ථාවකවත් කසාද ඉක්මන් කරන්න කියලා කිව්වත් කසාද බැඳේ නැහැ. ඉතින් ඒ කියන්නේ සමාධි ගැන හිත හිත කාලයක් පසුතැවුණ කියන කතාව හොඳින්ම අපිට පැහැදිලි වුණා. ඉතින් දැන් ඔයා දන්නවා හැම තැනම යන්නේ වින්ඩිත් එක්කනේ අගස්ති. ඉතින් මේ හැම තැනම යනකොට නිරන්තරයෙන්ම මේ දේවල් අත්පත්ලගෙන යන දේවල් ඊෂටත් දකින්න ලැබෙනවා. ඉතින් ඒ වෙලාවට ඊෂට හිතෙන්නේ ඇත්තටම අගස්තිගේ අත අල්ලගෙන යන්න ඕනේ තමන්ගේ අම්මා නේද කියලා. මොකද තමනුත් ලැබුණේ අගස්ති නිසා තමන්ගේ අම්මට. ඉතින් තමන්ගේ අම්මා ගැන පොඩ්ඩක්වත් අනුකම්පාවක් නැද්ද කියලා ලොකු දුකක් තමයි ඊෂට ඇති වෙන්නේ. ඉතින් කොහොම හරි වින්ඩිත් එක්ක අත්පත්ලවන් ගිය අගස්තිට එක වතාවෙම ඊෂෝ දකින්න ලැබෙනවා. ඉතින් ඇත්තටම වින්ඩි ඊෂෝ දකින්නේ නැහැ. ඒ නිසා වින්ඩි එයාගේ ගමන ඇත්තම කියනවා නම් වැඩකට යන්න මේකප් එකක් දාගන්න තමයි ඇවිත් තිබුණේ. ඉතින් දැන් ඔන්න එයා ඒ වැඩේට ගියාට පස්සේ අගස්තිට ඊෂත් එක්ක කතා කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් කොහොමද කියලා අහලා අගස්ති කතාවට වැටෙනවා. නමුත් ඒ වෙලාවට ඊෂ කියන්නේ මම කැමති නෑ අගස්ති සර් වින්ඩිත් එක්ක ඇවිදිනවට කියලා. හරිනම් වෙන කෙනෙක් නේද අගස්ති සර් එක්ක ඇවිදින්න ඕනි කියලා. ඇත්තටම ඊෂ නොහිතන වෙලාවක ඊෂ කටින් පිට වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. හැබැයි අගස්ති නැවත වතාවක් ඒ ගැන අහන මට්ටමට එන්න කලින් එතනින් පිට වෙන්න ඊෂ තීරණය කරනවා. හැබැයි අගස්තිට මේ ඊෂ හපුදේ ඇහිලා ඊෂගෙත් බලාපොරොත්තුවක් තියෙනවා තමන්ව නැවතත් ඒගොල්ලන්ගේ පවුලට එකතු කරගන්න කියන එක. ඔන්න සම්පූර්ණයෙන්ම අගස්තිට හිතෙන්නේ මෙන්න මේ අවස්ථාවෙන් පස්සේ කියලා තමයි පැහැදිලිවම කියන්න ඕන වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඊෂ මේ දේවල් ඇහුවට පස්සේ කල්පනා කරලා බලනකොට තමන් වින්ඩි බැඳේ නැත්තේ සමාධි ගැනයි හිතලා නේද කියලා හිතනකොට ඇත්තටම ලොකු ආඩම්බරයක් දැනෙන්නත් පුළුවන් අගස්තිට.